ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ අලුත්ම ක්‍රමයකට හදන හරිම ආස හිතෙන පාන් සැන්විච් එකක් කිරිපිටි වලින් තමයි මම අද ෆිලින් එක හදන්නේ බටර් සීනි කිරිපිටි එකතු කළ රසම රස ෆිලින් එකක් එක ලොකු පාන් පෙත්තකින් ඔයාලට මේ වගේ පුංචි පුංචි සැන්විච් දෙකක් හදා ගන්න පුළුවන් ඉතින් පුංචි දරුවෝ ඉන්නව නම් එයාලත් ගොඩක් කැමති වේවි ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම කරන්නේ මේ බෝල් එකට එකතු කරනවා බටර් මේස හැඳි 4ක් ග්‍රෑම් වලින් නම් 60ක් දැන් ඒකට මේක එකතු කරනවා කුඩු කරගත සීනි මේස හැඳක් හෝ දෙකක් ඔයාලගේ රස අනුව එකතු කරන්න ලුණු පින්ච් එකක් වැනිලා තේ හැඳි කාලක් විතර මේ ටික දැන් ඔයාලා මෙන්න මේ වගේ හොඳට කවලම් කරගන්න බටර් ටික කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ එතකොට අපිට ලේසියෙන් කවලම් කරගන්න පුළුවන් මම දැන් එකතු කරන්නේ කිරි පිටි කෝප කාලක් මෙතන තියෙනවා දැන් අපි ක්‍රීම් එක හරි මම දැන් මෙතන අරගෙන තියෙනවා ලොකු පාන් පෙති 4ක්. දැන් අපිට පුළුවන් මේ වගේ කටයකකින් මේ වගේ පොඩි පොඩි රවුම් කපා ගන්න. මම එක පාන් පෙත්තකින් රවුම් 4ක් කපනවා. මේ ඉතිරි වෙන කොටස් ටික ග්‍රයින්ඩ් කරලා ඔයාලට වෙන කෑමක් හදාද්දී පාන් කුඩු වලට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ ක්‍රීම් එක චුට්ටක් ඝන වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපිට පුළුවන් තද වුණු වතුර චුට්ටක් එකතු කරලා මේ වගේ හොඳට කවලම් කරන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදියට එක පාන් රවුමක ක්‍රීම් එක තවරලා තව පාන් රවුමකින් වහන්න. වටේට තියෙන වැඩිපුර ක්‍රීම් ටික මේ වගේ අයින් කර ගන්න. ඔන්න දැන් අපේ සෑන්විච් එක ලෑස්ති. හරිම ලේසියෙන් ඔයාලට හදන්න පුළුවන් පුංචි වෙලාවයි යන්නේ ඔක්කොම දේවල් කවලම් කරගෙන පාන් රවුම් ටික කපා ගන්න වෙලාව විතරයි යන්නේ පුංචි දරුවන්ගේ ලාන්ච් බොක්ස් එකට උනත් ඔයාලට ඉක්මනට හදලා දෙන්න පුළුවන් හරිම ලස්සනට කන්න ආස විදියට තියෙනවා සාමාන්‍ය බටර් සීනි සැන්විච් එකක් නෙමෙයි මේක මොකද අපි කිරිපිටි එකතු කරන නිසා වෙනස්ම රසක් එකතු වෙනවා ඉතින් කිරි රස පාන් වල රස එකතු වුණු හරිම රසවත් කෑමක් ඉතින් ආලට තේ වේලාවට විනාඩි 10කටත් වඩා අඩු කාලයකදී හදා ගන්න පුළුවන් පුංචි දරුවන්ගේ ලාන්ච් බොක්ස් එකට උනත් ගැලපෙනවා ඉතින් ඔයාලත් හදලා බලන්න මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.